අපි අද ඇවිල්ලා ඉන්නේ සුන්දර නිර්මාණකරුවෙකුගේ නිවසක් හොයාගෙන. ඉතින් අද ඉන්නේ අපි පිටුවල ප්‍රදේශයේ ට්‍රැවල් එක්ස්පෙරිමන්ට් අපේ YouTube channel එකෙන් අපි ඇවිත් ඉන්නවා. මේ මහත්තයා තමයි අපි හම්බෙන්න ආවේ. ඉතින් බොහොම වැදගත් නව නිර්මාණ කිහිපයක්ම කරලා තියෙනවා. ඉතින් අපි කැමති මෙහෙම මේ වගේ ප්‍රදේශයක ඉඳලා නව නිර්මාණය කරපු මේ මහත්තයව මුළු ලෝකෙටම ගෙනියන්න. ඒකයි අද අපි මේ මහත්තයා හම්බෙන්න ආවේ. මට පොඩ්ඩක් කිව්වොත් ඔබතුමාගේ නම කොහොමද කියලා? සුමිත් ප්‍රේමතිලක. කියන්න මේ මෙතන ගෙදර විස්තර කොහොමද, මේ කොහෙද මේ ප්‍රදේශයේ ලිපිනේ එහෙම? හතරගනුව පිටුවල ඇල්පිටිය. ඒකට ඔබතුමා වෘත්තීය වශයෙන් කරන්නේ මොනවද? මෙෂින් වැඩ කරන්නේ. ඒකට අමතරව තමයි ස්වයං රැකියාවක් විදියට දැන් මේ ගෙදර පොල්කටු කර්මාන්තයත් දොදුල් කර්මාන්තයත් කරන්නේ. ඒකට මොනවද ඔබතුමා ඊට අමතරව කරන්නේ? ඊට අමතරව ඉතින් වෛරුත් කරන ඊට ගමම අවුච්චාම. ඔව්. කුස්සයිකලුත් හදනවා. හ්ම්. ගෙදරට આવත් කවුරු හරි අරගෙන આવොත් ඒකත් හදනවා. ඔව්. අපි බලමු මොනවද මේ මහත්තයා නිර්මාණය කරලා තින්නේ කියලා. ඕගොල්ලන්ට පුළුවන් නම් අපේ මේ සුමිත් මහත්තයාට මේක වැඩි දියුණු කරගන්න අතහිත දෙන්න පුළුවන්. අපේ වීඩියෝ එකේ මේ මහත්තයාගේ සියලු විස්තර, මේ නිර්මාණවල සියලු විස්තර අපි දාන්නම්. අපිට කතා කරන්න, අපි subscribe කරන්න travel experiment. අපිට මුලින්ම කියන්න මේ මොකද්ද මැෂින් එක කියලා. මම මේක හදාගස්ස හදාගත්තේ මේ දොදුල් හැදි ගන්න මැෂින් එකක් ඉදන්. ඊට පස්සේ මට කල්පනා වුණා දැන් තව අඩුපාඩු තියෙනවා මේකේ. ඒ ටික හදාගන්න තව මේ කඩු සටහනක් ගැහුවේ. කඩු සටහනක් ගහලා දැන් ඉන්නේ මේ තුමුට හරියන්න පුළුවන් වරදින්න පුළුවන් දෙයක් කරනකොට. ඔව්. තුට කඩු සටහනක් ගහලා එකපාරට ඉඳන් කරනට වැඩිය මම කල්පනා කරා ලී කණු උඩ ගහලා නවත්තලා මේ කසරටම ගහගමු කියලා. එතකොට මේකට පාවිච්චි කරලා තියෙන්නේ මෙතන ඉඳලා පොඩ්ඩක් අපිට විස්තර කිව්වොත් මොනවද කොහොමද තියෙන්නේ කියලා. මෙතන ඉඳන් තියෙන්නේ කොස් ගහ පෙරලුක එකක් මම ඉඩමක. හහ්. ඒ කොස් ගහ ගෙනල්ලා යටකණි ගෙනල්ලා කපලා රෑම මේක මෝටරේ ගෙනපු දවසේම රෑවන මෝටරේ ගේනකොට ඊට පස්සේ මම මට හිතුණා මේක කරන්න ඕනේ කියලා හිතුණා. ඊට පස්සේ මොකද මෝටරේ මොකක මෝටරයක්ද තියෙන්නේ? වයිපර් මෝටරයක්. බොහොම පොඩි මෝටරයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ ඊට පස්සේ මට හිතුණා ඒ පාරම රෑමම වලක් කරලා මේක සදමු. හරිගස්සලා ඔය චේන් ටිකත් ඔක්කොම කලින් හරිගස්සල පාසල ගෙනත් ඔක්කොම හරිගස්සල දිද්දි එක එක ඊට පස්සේ මෝටරේ ගෙනල්ලා අන්තිමට දාලා එයාම සෙට් කරා. එතකොට මේ තියෙන්නේ බයිසිකල් එක. පැදූ බයිසිකලේ මට හිතුණා මේ දේ කරන්න ඕනේ කියලා. මම උදේට පැදූ බයිසිකල වලට ගියා. ඊට පස්සේ මට හිතුණා බයිසිකලේ වගේ නෙවෙයි මේක ගෙදරෙක් කෙනාට ටිකක් ලේසිනේ කියලා මට හිතුණා. ඒක පාර බයිසිකල් පාඩු මම ඉඳගත්ත හැටි කියලා බයිසිකල් හදාගන්න පුළුවන් නේ. ඔව්. ඈ ඒතකොට කලින් දොදොල් හැඳ ගෑවේ සාම්ප්‍රදායික විදිහට අති. ඔව්. ඊට පස්සේ තමයි මේ මැෂින් එක පහසු වෙන්න හදාගත්තේ නේ. ඒතකොට දොදොල් ඔක්කොම බල්ටික හරි ගැස්සලා දාලා ඉන්දර දැම්ම බලාගෙන හිටියා. එහෙමයි. අපිට පෙන්වන්න තිබුණා නම් හොඳයි, මේ වෙලාවේ දොදොල් ඔයගොල්ලෝ හදලා නැති නිසා අපිට මේ අපි පස්සේ දවසක එක පෙන්වන්න. එතකොට මෙතන කොන්ක්‍රීට් කණු පාවිච්චි කරලා තියෙනවා, අතන ලී කණු පාවිච්චි කරලා තියෙනවා නේ. නෑ දෙකම හතරම මේ ලී කණු. ලී කණු වලින් දෙන්නේ. ආරයි. මේ කටු සටහනක් නේ. ඔව් ඔව්. පස්සේ කොන්ක්‍රීට් කණු දාලා බට ඇස්ලොම් බට ගනල්ලා. අහහ. ඒ උඩ කොන්ක්‍රීට් දාලා එල්ල. මේක පොඩි සැකිල්ලක් විතරයි දැනට. ඔව් මේක දැන් වැඩි දියුණු කරගන්න ඕනේ. එතකොට මේක තව මීට වඩා දියුණු කරගන්න මොනවද ඕන කියලා පොඩ්ඩක් අපිට කිව්වොත්. දියුණු කරන්න ඕනේ මට මේ මෝටරයක් ඕනේ. මෝටරයක් ඕනේ. ඔව් මේක බොහොම පොඩි මෝටරයක් පාවිච්චි කරන්නේ. ඔව් පොඩි මෝටරයක්. චේන් ටික අඩුවෙන් දා ගන්න ඕනේ. මේක ටින්කරින් කරලා කොන්ක්‍රීට් කණු ගහලා ඒක කරගන්න. ඒක පවර් එක වැඩි කරගත්තොත් නිෂ්පාදනය පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. එතකොට තාත්තියත් අඩියල්ලිමත් අඩුයි නේ. මෝටරේ වේගය තිබ්බහම පාරාලනකොට අරකනව තින්න බලන්නේ නැහෙනි. මේක කොහොමයි ඌරගෙන යනෝනේ. හා හා හා. මේකේ මේ තියෙන තව පොඩි අඩුපාඩු හදන්න. මේක තව මේවා ටික මෝටරේ දැම්මම වේගය දැම්මම මේක තව තියෙන මේවා ටික පාස් කරන්න. හ්ම් හ්ම්. තව මේවට දැති වලට පාස් කරන්න. හ්ම් හ්ම්. මේ දැති වලට නේ. ඔව්. දැල්ලෙන් පාස් කරනවා. මේක අඩිය විදිහට යන්න මේක තියෙන්න දරනවා. ඊට පස්සේ මේ උඩින් හදනවා මේ පෙරලෙන් ආද උඩ පෙරලෙන් ඉදිරියට. හ්ම් හ්ම්. මේ තින්නේ අපේ සුමිත් මහත්තයා කරපු තව නිර්මාණයක්. ඉතින් අපි කැමති ඒ නිර්මාණය ගැන සුමිත් මහත්තයාගෙන
කර දැනගන්න කොහොමද මේක කරේ මොනවද මේකට පාවිච්චි කරලා තියෙන්නේ කියලා. මම මේක අරන් තියෙන්නේ හබ් එකක් අරගෙන බයිසිකල් එක බයිසිකල් සයිකල් එක නේ සයිකල් එක පිටිපස්සේ ලොකු හබ් එකක් ඊට පස්සේ මෙතනට තියවගෙන තියෙන්නේ ඒත් හබ් එකක් ඊට පස්සේ ගිනි ගලක් හයි කරලා මේ වලලක් දාලා තද කරලා මේක පාවිච්චි කරන්නේ පොල්කටු පොල්කටු සුද්ධ කරන්නේ නේ මේකෙන් තමයි පොල්කටු කපන්නේ මොකද මේකට පාවිච්චි කරපු මෝටර එක පාවිච්චි කරපේ වොෂින් මැෂින් මෝටර එක වොෂින් මැෂින් මෝටර එක. ඔව් එතකොට මේ වගේ නිර්මාණ තමයි කරන්නේ පොල් කටු වලින්. පොල් කටු හැඳි විතරද හදන්නේ? ඒත් පුළුවන් හදන්න මේ අපිට මේ ලුණු පොල් කටු හදන්න පුළුවන්. හැඩ කපලා ඒත් පුළුවන්. මේ තියෙන සුමිත් මහත්තයා කරපු නිර්මාණයක්. ඉතින් මේ වගේ නිර්මාණ රාශියක් මේ මහත්තයා තින් නිර්මාණය වෙනවා. කැමති දැනගන්න මොනවද තව ඔබතුමාට අවශ්‍ය දේවල් තියෙනව නම් තව මේක වැඩි දියුණු කරගන්න මොනව හරි අපි ඉතින් මේ වීඩියෝ එක බලාගෙන ඉන්න කවුරු හරි ඉන්නවා නම් අපි කැමති මේ සම්බන්ධව මේ මැෂින් දෙකම වැඩි දියුණු කරගන්න මේ මාත්‍යයට දායකත්වයක් දෙන්න පුළුවන් නම් උදව්වක් දෙන්න පුළුවන් නම් මොකද මේ වගේ නිර්මාණයක් අපිට හැමතැනකම දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේක දිවසක නිර්මාණය කරපු නිර්මාණයක් තනියම නිර්මාණය කරපු දෙයක්. ඉතින් මේ සුමිත් මහත්තයා තමයි සම්පූර්ණ අදහස සැකැස්මේ හැමදේම මේ මහත්තයාගේ අතින් තමයි නිර්මාණය වෙන්නේ. මේක ගෙදර බිස්නස් එකක්. එතකොට දොදොල් කරන එකයි මේ පොල් කටු හැඳි කරන එකයි තමයි කරන්නේ.